39. සිල්වත් භික්ෂූන් වහන්සේලාට අලජ්ජී දුස්සීල වාදයෙන් ගරහා කිරීමෙන් කුමක් වේද? භික්ෂූන් වහන්සේලා තමන්ට වරද කරනවුන්ට පලිගැනීම් වශයෙන් අපරාධ නොකරන සිල්වත් පිරිසක් වන බැවින් උන්වහන්සේලාට ගරහා කිරීමට අඥානයෝ බිය නොවෙති. බොහෝ අඥානයෝ තමන්ගේ පණ්ඩිතකම පෙන්වීමටත් වික්‍රමය පෙන්වීමටත් භික්ෂූන් වහන්සේට බණිති. ඒවා අසනු කැමති අඥානයන්ගෙන් ඔවුනට උපකාරත් ලැබෙන බැවින් ඇතැම්හු ඒ අදම ක්‍රියාව රස්සාවක් කරගෙන සිටිති. අඥානයන්ට සෙල්ලමක් වී ඇතත් එය ඉතා නපුරු වැඩකි. ආපත්තියත් දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් එකකි. අලජ්ජියෙකුට දුස්සීලයෙකුට වුවද ආක්‍රෝෂ කිරීමේ චේතනාවෙන් අලජ්ජියාය දුස්සීලයාය කියා ආක්‍රෝෂ කිරීමෙන් දස අකුසල කර්මපතවලින් එකක් වූ පරුස වාචා කර්ම සිදුවෙයි. කවර භික්ෂුවකට වුවද ගරහා කිරීමේ පරුස වාචා කර්මපතය මහා සාවද්‍ය පාපයක් වෙයි. සිල්වතෙකුට එසේ කීමෙන් වන පරුසාවාචා කර්මය විශේෂයෙන්ම මහා සාවද්‍ය වෙයි. එය ඉතා බරපතල පාප කර්මයකි. ද්වේමේ භික්ඛවේ අපායිකා නිරේකා ඉදමප්පහාය කතමේ ද්වේ යෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ යෝච පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්තං අමූලකේන අබ්‍රහ්මචරියේන අනුද්දන්සති. ඉමේ කෝ භික්ඛවේ ද්වේ අපායිකා නිරේකා ඉදම්මප්පහා යාති. ඉති උත්තක පාලියෙන් මේ දේශනයෙන් කියවෙන්නේ දුස්සීලව සිල්වතෙකු ලෙස සංඝයාට ඇතුළත්ව ඉන්නා තැනැත්තාය. සිල්වතුන්ට දුස්සීලවාදයෙන් චෝදනා කරන තැනැත්තාය යන දෙදෙනම එය ප්‍රහාණය නොකළහොත් මරණින් මතු නරකයෙහි උපදිනා බවය. දුස්සීලයාත් සිල්වතුන්ට චෝදනා කරන තැනැත්තාත් යන දෙදෙනාම නරකයෙහි උපදින්නවුන් වශයෙන් සමානය. එහි ප්‍රහාණය යනුවෙන් අදහස් කරන්නේ දුස්සීලයා සංඝයාගෙන් අස්වීම හා සිල්වතුන්ට චෝදනා කළ තැනැත්තා විසින් සිල්වතුන්ගෙන් සමාව ගැනීමත්ය. සිල්වතුන්ට චෝදනා කිරීමේ ඇති භයානකත්වය කියන ලද දේශනාවෙන් දත හැකිය. මෙකල භික්ෂු සීලය ගැන කිසිවක් නොදන්නා වූ ඇවැත් නොවන දෙය කුමක්ද? කුඩා ඇවැත කුමක්ද? මහා ඇවැත කුමක්ද? දුස්සීල වන්නේ කෙසේද කියා නොදන්නා වූ බොහෝ බෞද්ධයෝ කෛරාටිකයන්ගේ කියුම්වලට රැවටි සිල්වත් භික්ෂූන්ට චෝදනා කොට කියන ලද මහා පාපයට අසු වෙති. මේ බුදුසසුනේ සංඝයා කෙරෙහි සිත පහදා දාන ආදී පින්කම් කොට විශාල පිරිසක් ස්වර්ගයට පැමිණෙන්නාක් මෙන්ම අසත්පුරුෂයන් අනුගමනය කොට සංඝයාට ද්වේෂ කොටද සංඝයාට ගරහා කොටද විශාල පිරිසක් අපායට යති. සුනෙත්ත මුගපක්ක අරණේමි කුද්දාල හත්තිපාල ජෝතිපාල අරක යන ශාස්ත්‍රූවරයන්ගේ ශාසනවලදීද එසේ බොහෝ දෙනා අපායට ගිය බව තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. සිල්වතුන්ට ද්‍රෝහීකම් කිරීමේ විපාකය සමහර විට මෙලවදීමත් ලැබෙන්නේය.